අපේ රටේ වැදගත්ම ආර්ථික මර්මස්ථානයක් තමයි ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන මේ ලංකා ඛනිතෙල් නීතික සංස්ථාව, එහෙම නැත්නම් ඉන්ධන ව්‍යාපාරය. මේ ආණ්ඩුව විශාල උත්සාහයක් ගන්නවා පෞද්ගලීකරණය කරන්නට. අපි ඒකට අවස්ථා ගණනාවකදීම අපි සේවකයෝ විදිහට, වෘත්තීය සමිතිය විදිහට අපි උත්තර දුන්නා මේ තෙල් සංස්ථාව විකුණන්නට සූදානම් වෙන්නේ ඇයි කියන එකට කාරණාව. ඇත්තටම මේ මොහොත වෙන විට රනිල් වික්‍රමසිංහ, එහෙම නැත්නම් විශේෂභාර අමාත්‍ය කාංචන විජේසේකර උත්සාහ කරන්නේ තෙල් සංස්ථාව පාඩුයි, තෙල් සංස්ථාව පාඩුයි කියලා විකුණන්නට. නමුත් අපි මේ අවස්ථාවේ විශේෂයෙන්ම ජනතාවට කියන්නට ඕනේ, පසුගිය මාසයේ විතරක් කෝටි 632ක් අපේ තෙල් සංස්ථාව ලාභ උපයලා තියෙනවා. කෝටි 632ක් මේ මොහොත වෙන විට පිරිපහදුවට බොරතෙල් ගෙන්නලා පිරිපහදුව වැඩ පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම මිල සූත්‍රය අනුව, තෙල් සංස්ථාව මිල සූත්‍රය අනුව මේ වෙලාව ක්‍රියාත්මක කරනවා නම් අපි ජනතාවට වගකීමෙන් කියනවා, පිරිපහදුවත් වැඩ කරන මේ මොහොතේ, බොරතෙල් මිලත් අඩු වෙලා තියෙන මේ මොහොතේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරනවා නම් තෙල් සංස්ථාවට පාඩු නොවි තවත් රුපියල් 100කට වගේ අඩු ප්‍රමාණයකට තෙල් මේ රටේ මිනිසුන්ට දෙන්නට පුළුවන්. ඉන්ධන රුපියල් 100ක් විතර අඩුවෙන් දෙන්නට පුළුවන්. නමුත් අමාත්‍යවරයා මේ මොහොත වෙනකටත් මේ වැඩපිළිවෙල සද්ද නොකර තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්නට කටයුතු කරනවා. ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ, දැන් තෙල් සංස්ථාව සතුව පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල් මේවා සියල්ලම ඇති තරම් තොග තිබෙනවා. නමුත් ඇයි මේ තවමත් ෂෙඩ්වල, එහෙම නැත්නම් පිරවුම් හල්වල පෝලිම් තියෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි අමාත්‍යවරයා ප්‍රමුඛ රජය උත්සාහ කරනවා තෙල් සංස්ථාව ඇතුළේ තෙල් නැහැ. මේකට වග කියන්නට ඕනේ සේවකයෝ, එහෙම නැත්නම් තෙල් සංස්ථාවට තෙල් සැපයීමේ ක්‍රියාවලිය හරියාකාරව නිසියාකාරව කරන්න බෑ කියන මතය සමාජගත කළ යලි යලිත් මේ තෙල් සංස්ථාව විකුණීමේ අවශ්‍ය කරන තැනට සූදානම් කරනවා. ඒ නිසා අපි මතක් කරනවා ජනතාවට, මේ කරන්නේ සම්පූර්ණ මුසාවක්, මේ කරන්නේ සම්පූර්ණ බොරුවක්. මේ අමාත්‍යවරයා ප්‍රමුඛ රජය මේ තෙල් සංස්ථාව විකුණන්නට උත්සාහ කරනවා මේ මොහොත වන විට බොරු ප්‍රචාර සමාජගත කරමින්. විශේෂයෙන් මුලින්දම සේවකයන්ට පහර දුන්න සේවකයෝ වැරදි කියලා අපි අහනවා අමාත්‍යවරයාගෙන්. මේ මාසේ විතරක් කෝටි 632ක් ලාභ ලබන්නට අලුත් සේවකයෝ අමතුමා බන්දලා දුන්නාද? එහෙම නැත්නම් අලුත් සේවකයන්ද මේ ලාභය ලැබුවේ? එමුනම් මේ පරණ සේවකයෝම තමයි වැඩ කරලා ලාභය ලැබුවේ. මොකද අපිට තෙල් සංස්ථාවට අවශ්‍ය කරන තෙල් ටික ගෙනත් දෙනවා නම් හෙට ඉඳලා වුණත් මේ ලාභය දෙගුණ දෙගුණ කරන්න පුළුවන් කමක් අපිට තිබෙනවා. මොකද තෙල් සංස්ථාව ලාභ පිට දුවන ආයතනයක් නෙමෙයි කියලා අපි පුන පුනා කියලා තියෙනවා. ඒ නිසා අපි රජයට මතක් කරනවා, මේ ව්‍යාපාරය විකුණන්න හදන්න වෙන කාටවත් නෙමෙයි, රාජපක්ෂලගේ තෙල් ගේමේ වැඩපිළිවෙල කොරල් එනර්ජි ආයතනයේ පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂගේ පුත්තු. අපි ඒක ප්‍රසිද්ධිය කියලා තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ උත්සාහ කරන්නේ රාජපක්ෂගේ පුත්තුන්ගේ අතර මේ තෙල් ව්‍යාපාරය ගන්නට. එම ගත්තර පස්සේ මේ රටේ තෙල්වල මිල නියම කිරීමේ අයිතිය යන්නේ පෞද්ගලිකාංශයට. එහෙම වුණාම අද දවසේ හාල් ටිකට පාන් ගෙඩියට සහ අනිකුත් සියල්ලටම වෙලා තියෙන දේ තෙල්වලටත් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එතකොට ජනතාවට ලීටරේ රුපියල් 1000කට එහා පැත්තේ තමයි තෙල් ගන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කියනවා ජනතාවට මේ වෙලාව එකතු වෙන්න, මේ තෙල් සංස්ථාව සහ රාජ්‍ය ව්‍යාපාරය විකිණීමේ වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න. ඒ වගේම අපි රනිල් රාජපක්ෂට මතක් කරන්නට ඕනේ, අපි මේ සටනට බැහැලා තියෙන්නේ මර්ධන හස්තයේ බිය නෙමෙයි. රනිල් රාජපක්ෂගේ කිසිම මර්ධන හස්තයකට අපි බය නම් මේ සටනට එන්නේ නැහැ. ඒ නිසා අපි මේ සටන ජයග්‍රහණය දක්වා අරගෙන යනවා.